ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් මේ අවස්ථාවේදී මා පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ තාමත් වැදගත් කාරණයක් මේ බොහෝ දෙනා යම් යම් විදිහට විග්‍රහ කරන කාරණයක් බුදුදහම තුල පව්කමා කර ගැනීම කියන කාරණය තියෙනවද ස්වාමින් වහන්ස නෑ 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 කොතනකවත් පව් කමා කර ගැනීම සමා කර ගැනීම කියන කාරණය බුදුදහමේ නැහැ ගිහි පින්වතුන්ලාට බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඔබ අතින් සිල්පදයක් බිඳෙනවා නම් ඒ බිඳුණු සිල්පදය ඔබ නිවැරදි කරගන්න බිඳුණු සිල්පදේ නිවැරදි කරගන්න දක්ෂ කෙනා ඉනුත් ඉස්සරහට ගිහිල්ලා බිඳුණු සිල්පදේ විදර්ශනා නුවණින් දකින්න කියනවා ඒක අතීත අකුසල් සංස්කාරයක් කියලා දකින්න නමුත් බිඳුණු සිල්පදේ නිවැරදි කරගත්තා කියලාවත් බිඳුණු සිල්පදේ විදර්ශනා නුවණින් දැක්කා කියලාවත් බිඳුණු සිල්පදයට අදාළ අකුසලෙන් අපිට බේරෙන්න බැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ බිඳෙන සිල්පදේ නිවැරදි කරගෙන අපිට නිවැරදි වෙලා ඉස්සරහට යන්න පුළුවන් බිඳෙන සිල්පදේ විදර්ශනා නුවණින් දැකලා අපිට නිවැරදි වෙන්න පුළුවන් නමුත් බිඳුණු සිල්පදයට අදාළව විපාකේ අනිවාර්යෙන්ම අපිට සිද්ධ වෙනවා නමුත් එතනදී අපි විපාකයට නෙමෙයි බය වෙන්න ඕනේ ඒ විපාකයේ තුලින් අපි අවබෝධය මතු කරගන්නයි අපි දක්ෂ වෙන්න ඕනේ. ඒතර අවබෝධය මතු කරගත්තා කියන්නේ මොකද්ද? බිඳුණු සිල්පදේ අපි විදර්ශනා නුවණින් දකිනවා. එතකොට මේ විදර්ශනා නුවණ සකස් කරගත්ත කෙනා කවදාක්වත් අකුසලයේ කියන කාරණයට කුසලයේ කියන කාරණයට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම ගීපින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ අපේ අතින් සිල්පද බිඳීමක් ලෝභ ද්වේෂ මෝහයක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි වහා වහා නිවැරදි වෙනවා. නිවැරදි වෙච්ච තැනදී ඉන් ඉස්සරහට අපේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. නමුත් විඳිනා වූ සිල්පදයට විඳුනා වූ අකුසල් කුසල් මූලයට අදාළව අකුසලයේ අනිවාර්යෙන්ම අපිට විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලාට නොනා අපේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට බුදුරයන් වහන්සේ විනය කාරණා 227ක් දේශනා කරනවා. ඒක උපසම්පදා භික්ෂුන්ට අදාළ දෙයක්. ඒ විනය කාරණා 227න් සතර පරාජිකාවන්ට අදාළ කාරණා හතර කිසිම විනය කර්මකින් කිසිම අවැද්දැසීමකින් පිළිසුණු වෙන්නේ නැහැ. තේරෙනවද? සතර පරාජිකාවන් හතරට පත් වුණොත් අනිවාර්යයෙන්ම උපසම්පදාවත් භික්ෂූත්වයත් ඒ ස්වාමීන් වහන්සේට අහිමි වෙනවා. නමුත් සංඝාදිශේෂ කියන අකුසල් සිද්ධ වුණොත් අනියත කියන අකුසල් සිද්ධ වුණොත් අනිවාර්යයෙන් මේක අපි විනය කර්මයක් සිදු කරලා පිළිසිඳු වෙන්න ඕනේ. විනය කර්මකින් තොරව පිළිසිඳු වීම නැහැ. ඉන් මෙහා තියෙනා වූ අවැත්ත අනිවාර්යයෙන්ම අපිට හවසට නැත්තම් ඕන වෙලාවක තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ සමග ඇවැත් දෙසලා පිළිසිඳු වෙන්න පුළුවන්. දැන් අපි කියමු යම් ස්වාමින් වහන්සේ කෙනෙක් දවල් 12න් පස්සේ ආහාරයක් ගත්තා කියලා. එතන ආහාරයක් ගත්තාම සිල්පදයක් බිඳුණා. එතකොට උන්වහන්සේට පුළුවන් තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ අතින් මේ සිල්පදේ බිඳුණා. ඒ නිසා මට ඇවැත් දෙසලා පිරිසිදු වෙන්න ඕනේ කියලා ඇවැත් දිසාගෙන පිරිසිදු වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ කෙනෙක් අතින් බොරුවක් කියුණා කියලා නැත්තම් මුදලක් පරිහරණය වුණා කියලා එහෙම වුණාම තව උපසම්පදා භික්ෂුන් වහන්සේ ළමක් ළඟට ගිහිල්ලා මට මේ වැරද සිද්ධ වුණා කියලා යාට ආරෝචනය කරලා ඒ ඇවැතෙන් පිරිසිදු වෙන්න පුළුවන්. තේනද? නමුත් ඒ ඇවැතෙන් පිරිසිදුනා කියලා වෙච්ච වැරද්දට අදාළව අකුසලෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් වර්තමාන සමාජයේ දැන් එක ප්‍රවණතාවයක් මතුවලා එනවා. ඇවැත් දෙසමින් වැරදි කරනවා. ඒක ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. තේනවා? හැමදාම රැයට ආහාර වළඳලා හැමදාම මං ඇවැත් දෙසනවා කියන කාරණේ ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. ඇවැත් දෙසුවත් අදාළ අකුසලය අනිවාර්යයෙන්ම විපාකයට එනවා. බුදුරයන් වහන්සේ විනය පනවල බුදුරයන් වහන්සේ මේ ඇවැත් දේශනා කිරීම අපිට දේශනා කරන්නේ වැරද්දක් වුණා නම් නිවැරදි වෙන්න මිසක් වැරදි කර 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 නිවැරදි වෙන්න කියන තැනට එන්න නෙමෙයි. වැරද්දක් වුණා නම් හරි දැන් වැරද්දක් වුණා එහෙමනම් දැන් නිවැරදි වෙන්න නිවැරදි වෙන්නේ නැවත වැරදි කරන්නේ නැහැ කියන තැනට එන්න. එහෙම නැතුව දවස ගානේ වැරදි කර කර වැරදි කර කර ඇවැත් දේශන තැනට යන්න කියලා බුදුරයන් වහන්සේ එහෙම ධර්මයක් අපිට කියලා නැහැ. ඒ නිසා අපි ඇවැත් දෙසලා යමක් පිරිසිදු වුණත් අනිවාර්යයෙන්ම කළා වූ අකුසලයේ අපිට විපාකෙට එනවා. මොකද අපි මිහි පින්වතුල්ලා උපයා සපයා ගන්න දේ හම්බු කරන දේ අග්‍රම දේ ශ්‍රේෂ්ඨම දේ උතුම්ම දේ ලබන්නා වූ පිරිසක්. සමහර ගිහි පින්වතුල්ලා ඉන්නවා ඒගොල්ලෝ කන්නේ නැතුවයි අපිට ගෙනල්ලා දන් දෙන්නේ. ඒගොල්ලෝ අඳින්නේ නැතුවයි චීවරේ අටපිරිකර ගෙනල්ලා අපිට පූජා කරන. අද අටපිරිකර පූජා කරනවා කියන්නේ සුමානක පඩිය උනේ අටපිරිකරක් ගන්න. එතකොට ඒසා දේවල් අග්‍රදේ ශ්‍රේෂ්ඨ දේ මේ අපහසු දේ අපිට ගෙනල්ලා පූජා කරද්දී එහෙනම් දකින්න ඕනේ අපි වැරදි කර කර නිවැරදි වෙනවා නිවැරදි වෙවි වැරදි කරනවා කියන තැනට යන්නේ බැහැ. මොකද අනිවාර්යෙන්ම ඇවැද්දසීමෙන් පිරිසිදු වෙනවා. හරි. නමුත් ඇවැද්දසීම බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ නැවත වැරදි නොකරන තත්වයට ඉස්සරහට යන්න මිසක් වැරදි කර කර නිවැරදි වෙනවා කියන කාරණයට නෙමෙයි. ඒ නිසා නිරේතුරුවම ඇවැද්දසුවත් කළා වූ අකුසලයේ විපාකෙට එනවා.
නමුත් නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ අපි එවැත් දෙසලා පිරිසිදු වෙලා මෙවැනි අකුසල් පුළුවන් තාක්කල් අඩු කරගන්න. මොකද තේරෙනවද? මොකද ශාසනයේ පවතින්නේ නැහැ නේද? ශාසනයේ පවතින්න ඕනේ. ඒ නිසා ශාසනයේ පවතින තැනදී බුදුරයන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා අර අග්නික්කන්ද සූත්‍රයේ දේශනා කළාට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා යමෙක් දුස්සීලව පින්ඩපාතයක් වැළඳුවොත් බත් කටක් වැළඳුවොත් ඒ බත් කට ඔබ වළඳන්නේ ගින්දරක් යෝධියක් කියලා. ඔබ දුස්සීලව ඉඳලා කෙනෙක්ගෙන් ගිලම්පස එකක් වැළඳුවොත් ඒ ඔබ වළඳන්නේ යෝධිය කෝපයක් කියලා. බුදුරයන් වහන්සේ එහෙම කියලා බැහැරට වැඩිලා නැවත එනකොට ස්වාමීන් වහන්සේලා ගොඩක් අඩුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා කෝ අනිත් ස්වාමීන් වහන්සේලා කියලා. ඒතකොට කියන ඔබ වහන්සේ දේශනා කරපු සූත්‍රය අහලා බය වෙලා ඒගොල්ලෝ සිවුරු ඇරලා ගියා කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ කියන ඔක්කොම කැඳවන්න නැවත ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම කැඳවන්න කියලා. කැඳවන්න කියලා බුදුරයන් වහන්සේ කියනවා ඔබලා වළඳන පිණ්ඩපාතයේදී කෙනෙක්ගෙන් දානය පූජා කර ගනිද්දී ඒ වළඳන පිණ්ඩපාතය සියලු සත්වයෝ සුවපත් වේවා මේ දන් පූජා කරපු අය කයේ දුක් දුරු වේ නිදුක් වේවා සුවපත් වේවා දස දිසාවෙම සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් සිටින් ඔබේ පිණ්ඩපාතය වැළඳුවොත් ඔබ ණයකාරෙ නෙමෙයි කියනවා බුදුරයන් වහන්සේ එහෙම කියනවා විනය කියන කාරණේ එතනදී කතා කරනකොට බුදුරයන් වහන්සේ කියනවා ඔබලා වළඳන පිණ්ඩපාතය මෛත්‍රී චිත්තයෙන් වැළඳුවොත් වළඳන පිණ්ඩපාතයට ඔබලා ණයකාරෙක් නෙමෙයි කියලා. එතනදී බුදුරයන් වහන්සේ බොහොම උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරනවා. මොකද උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ එතනදී බලන්නේ මේ කියන විනයට අදාළව මේක පනවන්න ගියොත් බොහොම ඉක්මනට සාසනෙ දුර්වල වෙන්නත් පුළුවන්. මොකද ඒ නිසා බුදුරයන් වහන්සේ එතනදී විනය ගැන කියන්නේ නැතුව අර විදිහට කියන්නේ ඇයි මේ වළඳන පිණ්ඩපාතය මෙස්තිතින් වැළඳුවොත් ඔබ පිණ්ඩපාතේ නායකාරයෙක් නොවේ කියන්නේ කළා වූ අකුසල් වැලක් වෙනවා කියලා බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ. පිණ්ඩපාතේ නායකාරයෙක් නොවේ කියන්නේ ඒක බුදුරයන් වහන්සේ ශාසන පැවැත්ම උදෙසා කළා වූ උපක්‍රමශීලී ධර්මයක්. ඒ නිසා අපි ධර්මයේ දේශනා කරද්දී තේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයට අරන් ඕනේ ධර්මයේ දේශනා කරන්න. ඒ නිසා ඇවැත් දෙස දෙස හෝ වැරදි කර කර හෝ දවසක් හරි ශාසනයේ තියෙනවා නම් පිරිසිදු වෙන්න.